දරු අඬනවා මන්ත්‍රවදන්ත මනතමයි අවුලි දෙවෙනිය අවුලි දෙවෙනිය කියලා කියන්නේ දැන් අයියා වැඩිම කොල්ලෙක් කොල්ලෙක් තමයි ආන්න ඕන අම්මගේ තාත්තගේ බලාපොරොත්තු දෙන්නේ නෝ තව කොල්ලෙක් දෙවෙනි කිල්ලෙක්ද ඉතින් අපේ තාත්තා හුඟ දෙවෙනිද කිල්ලෙක්ද මන් දන්නේ ඔය මාව අපෙත් එක උඩ දාගත්තා දන්නේ කොහොම හරි මේ දෙවියන් පුතා කියලා හම්බුනට මේ ලොකු ආදරයක් දුන්නා. එතකොට තාත්තා තමයි වැඩට ගිහින් එනකොට මාව ඇහැරුණා. මොකද මම තමයි වැඩ පොඩි දාගෙන ඉන්නේ. අයියලා වගේ දෙයක් මම ඉඳලා. ඒ තාත්තා වැඩ යනකොට මම නේද ඉන්නකොට. ඉතින් ආවට පස්සේ කරා තාත්තා මාව මොනින්ද ඇහැරුණා. දැන් මොකද එහෙම විතර ගිහින් ඇද ඇහැරුණා. ඇහැරලා වැඩ පොඩි දාගෙන ඉන්නේ. තාත්තා දෙවියන් තාත්තා කියලා අඬනවා. ඔය අඬන්නේ හරියට තමයි මනුස්සයම වුණා දුක් කරවන්න නැහැ මොඩියා ඒ මොකද මේ ඒ තාත්තගෙනේ තියෙන ලොකු ආදරයක් ඒක ලොකු දෙයක් ඒක තේමී අර අම්මලාගේ දුරු කරගෙන කියන්නට බැරි දෙයක් ඒක ලොකු දෙයක් ඉතින් ඒක නිසා මේ අම්මා තාත්තා කියන මේ මහා බලවත් දෙයක් දවෝ එකතු වෙන්නේ එහෙමනම් ලබු දෙවි දෙවි අපට පුතුමනි දෙවියන්ලා ඒ තමයි අපි ගොඩක් වෙලාවට ධර්මයේ නැහැ යක්ෂ බල සාතන් බලමේ මේව උපවවා ගන්න අපි ගෙවල් ඇතුළේ තමයි අපේ ගෙවල් ඇතුළේම තමයි අපි සාතන් බලවවා ගන්න අම්මගෙන තාත්තගෙන කෙරේකට කල්පනා කරන්න කොහොමද මේ ළමොන්ට හදාගන්න වචන කියන ස්වාමි පුරුෂයන් ස්වර්ගයේ කාර්යයන් කියන ඔබ අම් දෙදෙනාට මොනවද හදාගන්න වචන කියලා බලන්න මෙන්න මේ වචන තමයි ගොඩක් කරලා බලපාන මේකද යක්ෂ කරනවා ඒක නිසා සාපක කරලා නෙමෙයි මිනිස්සුන්ට විතරක් වඩා අපි අපේ පොවුන් පස්සට කරලා ඉතින් අපි ආත්මය ගන්න යන සාධකවල මම මේ වගේ හොරකම් කරන්නේ
නැහැ. පොරපමක් ගැන හිතන්නේ නැහැ. නමුත් පොරපමක් කරන්න අවස්ථාව ආපුවම මම කිව්ව ආකාර උදව්වක් කරනවා. ධර්මයෙන් කියලා මම හිතලා නැත්නම් මීට පස්සේ බව අසබ්බ දේවල් වලට වැටෙන්නේ නැහැ. නමුත් ඊට පස්සේ මේකට අවස්ථාවක් ආපුවම මම ජේසුස් කියලා ජේසුස් පොඩ්ඩක් ඉන්න මට මේ පොඩි chance එකක් දෙන්න කියලා. ඒ වගේ ජේසුස් වල ජේසුස්වත් පැත්තව තම අවස්ථාවක් දෙන්නේ. I have seen and my monastery is just the woman who are again. Yeah, I have a very good idea. Mama Paula Latina, Mama Matame Dila Dila, Dabu Sava. We are very good at the world. නමුත් මම එකම එක දෙයක් කියනවා ඒ තමයි ස්වාමීන් වහන්සේ පාරාදීසයේ වැඩ කරන කල මාව සිහි කරගන්න. Today I say to you, today you will be with me in paradise at the home of our giving. ඔබ අද මා සමග පාරාදීසයේ සිහි කරගන්න. මේ නම දෙන්නේ දිව්‍ය මහන්සිය.
ඊට පස්සේ විසිවිලිම කක්කේ තමයි මිනිසා, ඒ කියන්නේ ආදම් සිය දිවිලට ඒව යන්න හදුවා. ඊට පස්සේ තමයි ඒව කියනවා වෙන්නේ. එනම් මුලින්ම දෙවියන් වහන්සේ මේ සකල පුරු ලෝකයේම පැමිණි අම්මට දුන්න නම තමයි ස්ත්‍රිය කියන එක. ඒ නමම තමයි ජේසු මේ පුරුෂ දසේන තමගේ අම්මට හදා කරන්නේ ස්ත්‍රිය කියලා. සතරුන් ලෝකයේම පැමිණි අම්මා කියන දේම වාක්‍යයන්ට සරෝවර සරෝවර අපේ ජීවන වල ලැබීලා මේ දේම අපකට ගෞරව කරන්න එපා කියන වචනේ ඒක අහකට පිළිවෙන්නේ ඒක අහකට අපිට උත්සන්නේ නැහැ කොහොමද ඒක අපි ඉතුරු වෙන්නේ නමුත් මෙහෙම දෙයක් ඔළුවට දා ගන්න උදා ගන්න රූප වන්දනාව කරන්න යන මිනිස්සු කතා කරනවා අපි සුබම කරට ගාවට ගිහිල්ලා අපි අල්ලලා අපි මිනිස්සු හැදීලා අල්ලලා ඒක ඉතිරිවෙනවා ඔයගේ පොඩි පොඩි දේවල් අපේ සාස්ත්‍රයට අපේ ග්‍රන්ථයට එකතු වෙන
දැන් මේව හැමදේම ප්‍රශ්න කරන්න කියොත් මේව උත්තර කොහෙද ගන්න උත්තර දෙන්න පුළුවන් අපි හැමදේම උත්තර දෙන්න ඒ වගේ කවුරු හරි කියනවා නම් දේව අම්මා කියනකොට ලබනවාද ඇයි කියලා නැහැ ඒක අපි හිතන්නේ නැහැ අපි අපේ කවුරු දේව වන්දනික අගල වන්දනික අපි ලැජ්ජාවක් නෙමෙයි නම් පිටවරණ මිනිසුන් දෙයි ලැජ්ජාව අපිට ලැජ්ජාව මේ දේවම අදහත් මේ ගෞරවණීය විභාගයේ කංශ විසෝද කරන්නේ කොහොමද දේවමගේ මේ පාත්‍යාරයට නවත්තන්නද දේවමගේ මැදින් කොටු වල පාත්‍යාරයට නවත්තන්නද ජේසුස් අපේ අම්මා කියලා වාරුන්නේ ඒක නිසායි මේ ගුරු අම්මා කියලා දේසු අපිට දේවමගේ දෙවියන් වෙන්න මේ ධර්මවල ප්‍රේම අනින කවුරු නැහැ ඔක්කොම නැහැ කිසිම කෙනෙක් නැහැ මාගේ දෙවිනි ඔබම අත් ඇලීමක් මෙතන තේරෙන ජේසු අපේ ජේසු කියනවා නුනේ මේ ස්වාමී වහන්සේව අත්හැරීමක් කියලා ජේසු කියනවා නේද අපේ ඔය ප්‍රශ්නය. ඒක දේව පුත්‍රයා කියනවා දෙවියන් වහන්සේට දේව පුත්‍රයා වදන්නේ. දේව පුත්‍රයා එතනදී මෙතන කියන්නේ පාපයන් අරගෙන පාපයන් කියලා අරගෙන ඒවා දෙන්නුම නිරුපුරු මේ දැන් අපිට යන්නේ කන්දසනවල පෞචාරයෙන් දීපු සමාජයේ පෞචාරයෙන් කරන සම්බන්ධයක් නැහැ. ¿Es donde?
යේසුස් කුමාරට බණ ප්‍රකාශය කියලා දීපුවම අර දේවය කලබුණා. ගත්තා ස්මාර්ට් එකේ දාලා දෙවිත් වයිට් ස්ක්‍රීන් එකේ ගත්තා. දෙලේ ගියා කාර්දේ පැන්ට් කොල්ලුන්ට වයිට් ස්ක්‍රීන් ගත්තා. මම පොඩි පාසලක අපේ ආදරේ. ඔබේ ආත්මය තමයි මාසික පාසල. මට ඇහෙනවා යේසුස් කියන්නේ සියල්ල අවසානයි. මේ හයවෙනි වරේ සියල්ල අවසානයි කියන එකට දේශුත සමාධිය දෙන්න වෙනවා. ජේසු අවුරුදු සුණක් ලැබුවේ තමන් ප්‍රතිමු සේවා කාලය ගත අහවල් කරා පස්සේ දැන් කුරුසගත එළිලා රජෙක් කියන වචනය තමයි මගේ කාර්යය. ජේසුස් නිකන් අපි මානසාතිකයට ගියොත් එහෙම ජේසුස් මානසාතිකයට ගියොත් අපිට ලියන්න වෙන්නේ කුංජනකාරයෝ නේ මම ගියන් වෙලා බලන්න ගියන්නේ ලියන්නේ අධික රුධිර වහනය වැඩිපුරම හැදේ රුධිර වහනය වීම බලන්න විස්තරසු කියනවා වැඩිපුරම ජේසුස් කියන්නේ රුධිර වහනය වහනය වෙන්න ඇති දැන් දෙකක් තියෙන එකක් තමයි අසපහර ලබුද
අහන්න දෙයක් නැහැ. තමන්ගේ කේසියක් කරත් අනිත් කේලා තමයි වැඩ. දැන් ඊයගේ කණයමෝ දුන්නට එහෙදුවේ ආත්. ඒ වගේ තමයි ඒවත් ඇත්තට එහෙතුණයි. දැන් මෙන්න මේ ලෝකයේ තමයි මාබ්ලා සෞඛ්‍ය ප්‍රබෝධ ජීවත් වෙන්නේ. නමුත් අපි වලඳලාට අපේ ගෙවල් වලට අබ්ද කරනවා යක්ෂයෝ සැකේ කියලා යන්නේ. පෞල් ජීවිතය. පෞල් ජීවිතේ වද කරනවා සැකේ කියලා යක්ෂයෝ. මොකද මේ සැකේ කියලා කියන්නේ? සැකේ කියලා කියන්නේ ඇත්තම කර්තව්‍යයක් මම කියන්නේ. මගේ හිතේ සැකයක් තියෙනවා. ඒක මම ගොඩක් දවස් යන පරිස්සම් සැකේ පිළිගන්නවා. ಭಾರತದಲ್ಲಿ ඒ මනුස්සයා විලාසම් දෙන්නලා කතා කරා.
මෙන්න මේ කමියුනිකේෂන් ගැප් එක තමයි ආපදා සංසදනය අපේ පවුල් කීවල 100ට 90ක් වගේ කතා කරන්නේ. සමහරවිට අපි හස්බන්ඩ් කෙනෙක් කියන කතා කරන්න පටන් ගත්තා Gracias.